ආයු බොහෝවන් යාළුවනේ පරිසරය මාරයි ඔගොල්ලන්ව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා වෙනදා මෙන්ම ඉතින් අද ඔගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේ වගේ ලස්සනට හදපු ටැංකියකට බෙංග බිත්තර දැම්මොත් මොකද කරන්න කියලා පොඩි උපක්‍රමයක් පෙන්වන්න යන්නේ ටැංකිය අවුස්සන්නත් බෑ යාළුවනේ මේවා අපි පැටවුන්ට පාසි දාලා හදලා තියෙන්නේ මේ වැද්දනක අදිනකොට මේ ඔක්කොම ගස් ගැලවිලා ගැලවිලා යනවා කැඩෙනවා මේ ගෙම්බු අල්ලන්න ගියාම. ඉතින් ඒ නිසා අපි විකල්ප ක්‍රියාමාර්ගයකින් මේ ගෙම්බු ටික අල්ලගන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ ටැංකියේ ඉන්න ගෙම්බි පැටවු ලොකුයි. ඔගොල්ලන්ට පෙන්වන්නම් මේ ඉන්නේ ඒගොල්ලෝ දුවන්නේ ඒ ගෙම්බි පැටව අඩියේ හැමතැනම ඉන්නවා. ඉතින් මේ ගස් අස්සෙත් ඉන්නවා. මේගොල්ලන් අල්ලන්න කියොත් මේ පාසි ගස් කැඩිලා වතුර කැලැත්තිලා මඩ ඇවිස්සිලා මාළු මැරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා අපි මාළුන්ට හානියක් නොවෙන්න ගස්වලටත් හානියක් නොවෙන්න ටැංකිය ඇවිස්සෙන්නේ නැති වෙන්න මේ බෙංගලාව විසි කරලා දාමු අල්ලලා එලියට. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මොනා කරන්නද මේගොල්ලන්ව තියාගෙන මාළු හදන්න බෑ. මොකද මේගොල්ලෝ මේ මාළුන්ගේ ඇඟේ එල්ලිලා මාළුන්ගේ සෙවල තට්ටුව කනවා. දුර්වල මාළු එක වුණොත් කට්ටිය වට කරන් මරාගෙන කනවා. ඉතින් එතකොට අපිට ගෙම්බු හදලා වැඩක් නැහැ. මාළු හදන්නයි අපිට ඕනි. ඒ නිසා අපි මේගොල්ලන්ව ඉවත් කරමු. ඉතින් ඒකට අපිට ඌමනා වෙනවා මෙන්න මේ වගේ කොරහක්. නැ මේ වගේ කොරහක්. මේක තමයි මම දැනට ඕගොල්ලන්ට පෙන්වන්න ගන්න මේක. ඕගොල්ලන්ට පුළුවන් මේකට කූඩයක් යටබහින බේසමක් ඕන එකක් පාවිච්චි කරගන්න. එතකොට මේක අපේ අම්මගෙන් මම හොරගම් කරන් ආවේ. පස්සෙන් එළව කොස්සත් අරගෙන දුවගෙන ආවිලා තමයි බේරුනේ. ඉතින් මේ වගේ මාළු උළුවක් හරි දෙකක් හරි මේ මාළුන්ට අරගෙන දුවන්න බැරි එකක් වෙන්න ඕන. නැත්තම් මාළු මේකේ කොරහෙන් එලියට ගන්නවා මේ මාළු මාළු කෑල්ල. ගත්තාම ඒ ගෙඹි පැටව අපිට අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා මේක ඕගොල්ලන්ට ගෙඹි පැටව අල්ලන්න ඕන නම් මේ ආලව මේ විදියට බරට තියනවා නම් මේකේ මේගොල්ලන්ට අරන් දුවන්න බෑ. නැත්තම් මේ මාළු වැදන් දුවනවා. මේ කොරහ යාළුවනේ අපි මෙන්න මෙහෙම මේ වතුරට බස්සනවා. මළු දෙන්න පීනයි දන්නේ නැහැ වතුර හම්බුණා කියලා. පීනුව තිබ්බට පස්සේ මෙන්න මෙතනින් මේ මාළුන්ට යන්න ඉඩ තියෙනවා. ඔන්න බලන්නකො. මේ මාළුව කොරහේ කටට උඩින් යනවා. අර දැක්කද? ওই මාළු ටික ඔක්කොම ගිහිල්ලා ඉතින් ඒගොල්ලොත් ඔක කනවා. කන අතරතුරේ තමයි බෙංගො ටික එන්නේ. ඔය මාළු කනකොට ඔය මාළුන්ට ඕක ඇදගෙන යන්න බැරි වෙන්න තියෙන්න ඕනේ. බැරි වෙලා හරි ඇදගෙන ගියොත් ටැංකියෙන් ටැංකියට දානවා. එතකොට වැඩක් ඉන්නේ නැහැ. අපේ උගුලක් මේක උගුල අසාර්ථකයි. එතකොට ඕගලන්ට පුළුවන් මේක පොඩි කෑල්ලක් දානවා නම් ඒ දාන භාජනයට මේ කෑල්ල ගලක ගැට ගහලා දාන්න. එතකොට ඒක ගලත් එක්ක අර යන්න බෑනේ. ඒ හින්දා ඒක තියෙනවා. එතකොට ඒ ගෙම්පු ටික ඒකට එනවා. ඉතින් අපි ටිකක් වෙලා යනවා මේකට. ඒගොල්ලන්ට දැනුම් දෙන්න එපා. මාළු ගිහිල්ලා කියන්න ඕනේ මේ එතන කෑමක් තියෙන එන්නේ යන්නේ යාළුවනේ කියලා. ඒ කියනකම් අපි චුට්ටක් ඉමු. ඊට පස්සේ අපි තව ටිකකින් බලමු කොහොමද තත්ත්වය කියලා. ඔන්න බලන්න යාළුවනේ දැන් තත්ත්වේ ඔයගොල්ලන්ට පේනවද? ඉතින් අපි මේක වැඩි වෙලා තිබ්බොත් මේ ගෙම් පැටව ටික ආය යනවා. අපි ඉන්න මේක ගම් උඩට. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගන්න විදිය. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මෙහෙම කරල්ලපු ගාම මාළු ටික සුරු සුරු ගාලා පයින්නවා. පේනවද?
දැන් ඔයගලන්ට පේනවද මාළු එනවා? ගෙම්බ පයින්නවා වගේ මාළු ටික පයින්නවා. අන්න එකෙක් ගියා. ආ දැන් යාළුවනේ මේක අපි ඕන දාගත්තා මේකට. දාගෙන මේ කොරහ නෑවතත් දැන් ගෙම්බි ගෙම්බු ටික ඇවිස්සලානේ තියෙන්නේ. දැන් ඒගොල්ලෝ දන්නා මෙතන කැමක් තියෙනවා කියලා. දාලා මෙන්න මේකේ තියෙන මේ ඔලු දෙක මේකේ තියෙන ඔලු දෙක. මේ ඔලු දෙක නෑවතත් මේකට දානවා. දැක්කද? ඔහොම දාලා තියෙනවා. තිබ්බම තව ටිකකින් ඔය දෙයම වෙනවා. ඉතින් ওই සිස්ටම් එකට කිසිම කරදරයක් නැතුව දැන් බලන්න මේක ටැංකියේ කිසිම හානියක් වුණාද කියලා. නෑ නේද? අහා. එහෙනම් අපි තව ටිකකින් බලමු. එතකොට මේගොල්ලන්ව හරියටම මේ ගෙමි පැටවුන් අපිට මේ වගේ අල්ලලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ පෞගී ටිකේ මට වැඩසටහන් ටිකක් කරන්න බැරුව ගියා. දැන් අපේ ශේෂ්ත්‍රයේ හැමෝගෙම ලංකාවේ පුරාම සැප වැඩිලා වෙట్లනේ තියෙන්නේ. ඒ නිසා ඉතින් ඕගොල්ලන්ට දැන් මෙතනින් එහාට මම දිගටම කරනවා වැඩසටහන් දිගටම. ඒ කරන වැඩසටහන් අතරතුරේ ඉතින් මගේ හැකියාවන් සමග දන්න දේවලුත් මම ඕගොල්ලන්ට අතරින් පතර දානවා. අර විරුද්ධවක් දැම්මා වගේ දානවා. ඉතින් දාපුවම ඕගොල්ලන්ට මගේ වැඩසටහනුත් මගේ වැඩත් මම කරන දේවලුත් සෑහෙන දුරට බලා ගන්න පුළුවන්. මොකද මට වීඩියෝ එකක් කරන්න ලයිව් මේ වගේ සෙට් වෙන්න ඕනේ නැත්තම් මට කරන්න බෑ. ඉතින් ඉන්න මොකද සම්පූර්ණ විස්තරය පෙන්වන නිසා ඉතින් මම කියවනකම් ඔගොල්ලෝ මේක මලු දිහා බලන් ඉන්න පෙන්වන නිසා ඉතින් ඒ වගේ કૃතිම ක්‍රමවලට නැති නිසා මට මේ වගේ වැඩක් සෙට් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න ඒවත් මම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වීඩියෝ කැලිය අරගෙන පැහැදිලි කරලා දෙන්න සූදානම්. මෙතනින් එහාට ඉතින් ඕගොල්ලන්ට නොදන්න ගොඩක් දේවල් මෙතනින් එහාට දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ වැඩ ගොඩාක් දැන් අඩුවේගෙන යනවා. ඉතින් ඒ නිසා කාලය පොඩ්ඩක් ඉතිරිව තියෙනවා. ඒ නිසා දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක බලාගෙන ඉන්න දැන් වෙන දේ අපි තව ටිකකින් අර වගේම බලමු. ඔය දැන් බෙන්ගා එක දෙන්න එනවා. එනවද? ඔවුන් ගහලා එනවා. ඉතින් තව ටිකකින් ආයේ අර වගේම ඉරනවා. එතකොට අපි බලමු කොහොමද මේ උන්ට ආයේ මේ වගේ ගන්න කියලා. ඔන්න යාළුවනේ දැන් මගේ වැඩේ ඉවර වේගනයි යන්නේ. පේනවද? මං දැන් ඊට කලින් කපාරක් ගත්තා. මේ තුන්වෙනි පාර. ඉතින් ඔන්න බලන්න. මෙහෙම ගත්තාම මේ මාළුන් ටික පනලා යනවා. බෙන්ගොඩි ඉතුරු වෙනවා. දැන් ඔන්න තවතුරු ටික අඩු කරත හැකි. දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි. අම්මගේ කොරහ දැන් දුන්න හැකි ගෙම්බල් වල කියලා දැනගත්තොත් මාව ගහලාම එලවනවා. ඉතින් මොනවා කරන්නද? මේ මාළු කැලේ දෙක යාළුවනේ අපි ඉවත් කරනවා. වැඩේ ඉවරයි. දැන් මේ ටැංකියට කිසිම දෙයක් වෙලා නැහැ. කොරා උස්සලා ගද්දි වතුර ප්‍රෙෂර් එකට මෙතන ගස් ටික චුට්ටක් ගිහිල්ලා තියෙනවා. නැත්තම් මෙහෙ තිබුණා වගේම තියෙනවා. කුඩු පට්ටම් වෙලා නැහැ. මාළුන්ට හානියක් නැහැ. මාළු බඩ පුරව ගත්තා. ඔන්න දැන් ඒ වැඩේ ඉවරයි. මේ ඉන්නේ ඒ ටැංකිය හිටපු බෙංගු පෙටව ටික. බෙංගු බේබිලා. මේ ඉන්නේ කට්ටිය. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මේ වගේ වැඩසටහන කවුරු හරි කියලා දුන්නා නම් එහෙනම් ඉතින් පරිසරය මාරයි. අංකල් මාමා අයියා මල්ලිට කියන්න ඕනේ. හොඳේ. ඉතින් මේ වගේ වැඩසටහනකින් අපි එහෙනම් නැවතත් හමු වෙමු. මම ඔයගොල්ලන්ට පිස්සු නටන වැඩ ටිකක් දැම්ම මට කලබල වෙන්න එපා. මේක මාළු ප්‍රධාන channel එක. මේ channel එකේ මාළු ප්‍රධානයි. අනිත් ඒවාමතරව කාලය තියෙන නිසා දානවා. හොඳේ. ආයුබෝවන් සියලු දෙනාටම.